ඉරටු කැලේ එකට එකතු කරලා සරංගල් හදන දරුවෙක් සමහර වෙලාවට කවදා හරි දවසක ගුවන් යානා නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි නූල් කැලේ එකට අමුණලා රූකඩ නටන දරුවෙක් රූකඩ හදන දරුවෙක් සමහර විට කවදා හරි දවසක ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකම පදනම් බවට පත් වෙන්නේ අධ්‍යාපනය. වර්තමානයේදී දරුවා ලබන අධ්‍යාපනයත් එක්ක තමයි ඔහුගේ අනාගතයේ බොහෝ වෙලාවට තීන්දුව తీරණය වෙන්නේ. ඉතින් නිසි අධ්‍යාපනයක් ලබා දෙන නිරන්තරයෙන්ම රටට වැඩදායි උගතුන් විද්වතුන් බිහි කරපු පාසලක් පිළිබඳව කතා බහ කරන්න තමයි අද දවසේ අපි සූදානම් වෙන්නේ. ඒ තමයි මාතලේ ශාන්ත තොමස් විද්‍යාලය පිළිබඳව. මේ මාතලේ ශාන්ත තොමස් විද්‍යාලය Tamanගේ 150 වෙනි සංවත්සරයේ සමරන. ඉතින් අද දවසේදී අපි සූදානම් මේ පිළිබඳව කතා බහ කරන්න. අපිත් එක්ක කතා බහට එකතු වෙනවා මාතලේ ශාන්ත තොමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගේ කොළඹ ශාඛාවේ සභාපති මහාචාර්ය චමින්ද රත්නායක මහත්මයා ආයිබෝන් ආදරෙන් පිළිගන්නවා. ආයිබෝන් චතුරේ. ඒ වගේම අපිට එක්ක කතා බහට එකතු වෙනවා මාතලේ ශාන්ත තොමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගේ කොළඹ ශාඛාවේ ලේකම් වරලත් ගෘහ නිර්මාණ ශිල්පී ලක්ෂ්මන් සෙනවිරත්න මහත්මයා. අයිබෝන් සුබෝදයසන ඔබතුමාත් ඉතාම ආදරෙන් අපි පිළිගන්නවා. මහාචාර්යතුමනි ඇත්තටම දැන් වසර 150ක් කියන්නේ ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. මේ වසර 150 පුරාවට අපේ රටට මාතලේ ශාන්ත තොමස් විද්‍යාලයේ උගතුන් විද්වතුන් බොහෝ පිරිසක් බිහි කළා තියෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ පුරාම ආදි ශිෂ්‍යයන් ඉන්නවා. ඒ නිසා අපි මේ පිළිබඳව ඕන් පිළිබඳව කතා බහ කරන්න කලින් මුලින්ම පාසලේ මතකයේ පිළිබඳව ටිකක් හාරවුස්සලින්. අපේ පාසල චතුරිය ආරම්භ වුණේ 1873 වර්ෂයේ දවසට මිෂනාරි අධ්‍යාපන ක්‍රමය යටතේ පල්ලියේ මම හිතන්නේ පිරිමි ළමයි 75 දෙනෙකුත් ඒ වාර්තාවලට අනුව ගෑණු ළමයි 23 දෙනෙකුත් එක්ක තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒක කාන්තා සහ පිරිමි විදියට දෙවිදිකට බෙදෙනවා. ඉතින් ඒ අනුව තමයි දැන් අතන වර්තමානයේ වෙන විට සිසුන් සාමාන්‍යයෙන් 2000ක් පමණ 2300ක් පමණ අධ්‍යයන කටයුතු කරන පිරිමි දරුවන් ශාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරුන්ට ආචාර්ය මණ්ඩලයේ 100කට වැඩි ප්‍රමාණයක් 120කට වැඩි ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු මෙහෙවනවා. ඒ වගේම ඔබ කිව්වා වගේ ලංකාවට විශාල පිරිසක් මේ කියන්නේ මම හිතන්නේ මේ ආදිශයන් අමතරව මේ පුරවැසියන් විදියට සමාජයේ ලොකු මෙහෙවරක් කරන විශාල පිරිසක් බිහි කරපු විද්‍යාලයක් විදියට තමයි අවුරුදු 150ක් කියන්නේ ලේසි නැහැ. අපි ගත්තොත් එහෙනම් මම දන්න විදියට දැන් අර ශිෂ්‍ය අංකයන් 25000 පැනලා. ඒ වගේම අපි සාමාන්‍ය එක පරම්පරාවක් හිතුවොත් එහෙම අවුරුදු 10ක් විතර පාසලක ඉන්නවා. අපි සාමාන්‍ය ගත්තොත් එක වසරේ අපි 6 වසරේ ඉඳලා තියෙන්නේ. නමුත් ඒ වගේ ගත්තොත් එහෙනම් පරම්පරා 15ක් පමණ දැනට පහු කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ඉතාමත් හොඳ ඉතිහාසයක් තියෙන අභීත ඒ වගේම ආඩම්බර හොඳ රටට ආඩම්බර පුරුෂයන් බිහි කරපු පාසලක් දැන් ජාතික පාසලක් දැන් අපේ පාසල් පැවැත්වෙන 6 වසරේ සිට තමයි අප සෝසස් පෙළ දක්වා පැවැත්වෙන්නේ. ඒ වගේම අප කියන්නේ ශිෂ්‍යත්ව පමත්ව දරුවෝ තමයි දැන් ග්‍රහණය කරගන්නේ පාසල අධ්‍යයන කටයුතු සඳහා. ඉතින් අර ඔබ කිව්වා වගේ 150ක් කියන්නේ මේ අවුරුද්දේ අපි සමරනවා 1873 අගෝස්තු මාසයේ ආරම්භ වෙච්ච පාසල මේ වසරේදී අපි සාඩම්බරයෙන් අවුරුදු 150 සමරනවා. ඔව් අනිවාර්යයෙන්ම අපි 150 පිළිබඳව මේ සංවත්සර සමරුම් පිළිබඳව කතා බහ කරමු. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි අතරම දැන් පාසල පිළිබඳව එහෙමත් නැත්නම් අධ්‍යාපනය පිළිබඳව කතා බහ කරනකොට ඇත්තටම විෂය මූලික කරුණු කාරණා විතරක් නෙමෙයි එතනින් එහාට ගිහිලා විෂය පරිබාහිර කරුණු කාරණා පිළිබඳවත් හිතන්නට ඕන. දරුවෙක් පරිපූර්ණ වෙන්නේ අධ්‍යාපනයෙන් ඉහළට යන්නේ විෂානුබද්ධ කරුණු කාරණා පිළිබඳව වගේම විෂය බාහිර දේවල් වලනුත් සම්බන්ධ වුණොත් විතරයි. කොහොමද විෂය බාහිර කරුණු කාරණා සිද්ධ වෙන්නේ කොහොමද? ඒ වගේම විෂය මූලික කරුණු කාරණා පාසලේ සිද්ධ වෙන්නේ කොයි විදිහටද? ඔව් අර ඔබ කියන දේ හරියම වැදගත්. දරුවෙකුගේ දෙපැත්තෙම පන්නරය ලබන්න ඕනේ. ඉතින් අපේ පාසලේ අපි ගත්තොත් එහෙම දැන් ඉංග්‍රීසි මාධ්‍ය අතුලත්ව අපසුසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙනවා. අපි දන්නවා විද්‍යා, කලා, කොමර්ස් වගේ අපසුසස් පෙළට අවශ්‍ය සියලු ශාස්ත්‍රයන් අපේ පාසලේ අධ්‍යයන කටයුතු සඳහා අවස්ථාව ලැබී තිබෙනවා. ඒ වගේම අපි ආඩම්බරයි කියන්නේ දැන් පහුගිය වසරේ ගත්තොත් හැම ශාස්ත්‍රයකම පළවෙනියා මාතලේ දිස්ත්‍රික්කයේ බිහුණේ අපේ පාසලේ. ඒ වගේම මෑත අවුරුදු කිහිපයකට පෙර ටෙක්නොලොජි විෂය ලංකාවේ පළවෙනියා බිහි වුණා. ඒ වගේම ගණිත අංශය තුන්වෙනියා ලංකාවේ බිහි වුණා. අපි ශිෂ්‍යත්ව රෑන්කින් ගත්තත් සාමාන්‍යයෙන් ශිෂ්‍යත්වයේ සමත් දරුවෝ බඳවා ගන්නකොට සාමාන්‍යයෙන් පළවෙනි 10 ඇතුළත බොහෝ විට අපේ දරුවෝ මේ රෑන්ක් එක වෙනවා පාසලක් විදියට. ඒ නිසා මේ අධ්‍යයන කටයුතු ඉතාමත් හොඳින් සිද්ධ වෙන පාසලක්. ඒ වගේම අනධ්‍යයන කටයුතු ගත්තත් අපි ගත්තොත් හොකි ක්‍රීඩාව වගේ ක්‍රීඩාවක් ගත්තොත් එහෙම ශාන්ත තෝමස් විද්‍යාලයේ හොකි ක්‍රීඩාවෙන් ජාතික මට්ටමේ පළවෙනි තැන පැවෙනවා. වගේම හොඳ හොකි ක්‍රීඩාව දන්නවා මාතලේ දිස්ත්‍රික්කයේ හොකි ක්‍රීඩාවට හොඟ ප්‍රසිද්ධයි. ඉතින් මේ වගේ හොකි ක්‍රීඩකයන් බිහි කරලා තියෙනවා. ඒ වගේම අනිකුත් මළල ක්‍රීඩා ශාස්ත්‍රයේ ඒ වගේම ක්‍රිකට් වලින් ඒ හැම ශාස්ත්‍රයකදීම අපේ රග වගේ ක්‍රීඩාවලදී අපි හොඳින් ක්‍රීඩා කරනවා. අවුරුදු ගණනාවක් තිස්සේ තමයි මේ පැවැත්වෙන්නේ තරඟ අපි දන්නවා ක්‍රීඩාවේ තියෙනවා ජය පරාජය දෙකම. ඉතින් ඒ වගේ අපි ජයග්‍රහණ හොඳට ලබාගෙන තියෙන පාසලක්. ඉතින් දරුවෙකුට අර අවශ්‍ය නියම පන්නරේ ලබාගෙන තමන්ගේ අධ්‍යයන කටයුතු සහ අනධ්‍යයන කටයුතු හදලා දෙමාපියන්ට ඕනේ අර නායකත්වයෙන් යුක්ත දරුවෝ බිහි කරන ආයතනයක් විදිහට තමයි පාසලක් විදිහට තමයි අපි සෙන්ට් තෝමස් විද්‍යාලය දකින්නේ. ඒක හරි ලස්සන තැනක තියෙන්නේ චතුරේ. මාතලේ කියන මේ වැලි එකේ නිම්නේ විල්ෂා කන්ද පාමුල හරි ලස්සන. ඒ කියන්නේ සෞම්‍ය ගතිගුණ වලින් යුක්ත පිරිසක් අර වගේ පන්නරේ ලැබුණම අර දැඩි බවයි සෞම්‍ය බවයි මිශ්‍රිතව මිශ්‍ර වෙලා හොඳ දරුවෝ තමයි හොඳ පුරවැසියෝ තමයි සමාජයට බිහි කරන්නේ. රටට වැඩදායක පුරවැසියන් කියවන්නේ බිහි කරන්නේ. මම හිතන්නේ ඒකට හොඳම උදාහරණය තමයි මේ ඉන්නේ. තවත් කතා කරන්න තවත් අපිට උදාහරණ පවසන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඊළඟට කතා බහ කරමු දැන් විශේෂයෙන්ම මේ පාසල පිළිබඳව කතා බහ කරනකොට වසර 150ක් පුරාවට ආදි ශිෂ්‍යයන් බොහෝ ප්‍රමාණයක් බිහි කරලා තියෙනවා රටට වැඩදායක පුද්ගලයන් බිහි කරලා තියෙනවා. අපි ආදි ශිෂ්‍ය සංගමය පිළිබඳවත් ඒ වගේම ආදි ශිෂ්‍යයන් පිළිබඳවත් සඳහන් කිරීමක් කරමු. චතුරිය ඇත්තටම මහාචාර්ය චාමින්ද රත්නායක මහතා පැවසු පරිදි අපේ පාසල මධ්‍යම පළාතේ තියෙන ඉතා මූලික පාසල් වලින් එකක්. ඒකෙන් ඇත්තටම බිහි කරලා තියෙනවා විවිධ ශාස්ත්‍රවල විවිධ වෘත්තිකයන් සමාජයේ ඉහළ තලවල සිටින මිනිසුන් ඊට පස්සේ ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉහළ සිටින ඒ හැම පරාසයකම ආදි ශිෂ්‍යයන් බිහි කරලා තිනවා. ඉතින් ඒ කොළ මාතලේ බිහි වුණු සමහර ආදි ශිෂ්‍යයන් සමාජයේ ඉහළ තලවලට ආපුවාම ගොඩක් කට්ටිය කොළඹට සේන්දු වුණා. ඊට පස්සේ 1987 දී එවකට හිටපු මහ බැංකු අධිපති කෙනෙක් හිටියා S. ජයවර්ධන. ඒ මහත්තයාගේ මූලිකත්වයෙන් 15ක් විතර කණ්ඩායමක් එකතු වෙලා තමයි මුලින්ම ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව පිහිටුවා ගන්නේ. මොකද ඊට අමතරව අපේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම් ගොඩක් තියෙනවා. මාතලේ ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමය තියෙනවා. ඊට අමතරව මහනුවර තියෙන ශාඛාවක්. ඊට පස්සේ කොළඹ තියෙනවා. ඊට අමතරව අපේ ඕස්ට්‍රේලියාවේ ඊට පස්සේ එංගලන්තයේ UK ඒ වගේ බොහෝ තැන්වල අපේ ආදි ශිෂ්‍ය සංගම් තියෙනවා. නමුත් කොළඹ ශාඛාවේ තියෙන විශේෂත්වය තමයි මේකේ ඇත්තටම ඉන්නේ ගොඩක් වෘත්තිකයන්. නැත්තම් එක එක ශාස්ත්‍රවල ඉහළට ගිය කට්ටිය. එතකොට ඒ කට්ටිය යම් කිසි සැලැස්මකට අනුව මේක පටන් ගත්ත නිසා 1987 ඉඳලා මේ වෙනකොට අවුරුදු 35ක් විතර ගෙවිලා. ඒ කාලය ඇතුළත අපේ ආදි ශිෂ්‍ය සංගමය ශීඝ්‍ර දියුණුවකට ලක් වුණා. 15ක් 20ක් වගේ පටන් ගත්ත සංඛ්‍යාව මේ වෙනකොට 850කට කිට්ටු වෙන වර්ධනය වෙලා තියෙනවා. ඊට අමතරව ආදි ශිෂ්‍ය සංගමයෙන් අපි බොහෝ විවිධ අවස්ථාවන් නිර්මාණය කරලා තියෙනවා අපේ අලුතෙන් එන ආදි ශිෂ්‍යයන්ට සහභාගී වෙන්න. ඊට පස්සේ ඉන්න පැරණි කට්ටියන්ගේ සුබ සාධන කටයුතු වලට ඒ වගේ ගොඩාක් දේවල් අපේ මේ ආදි ශිෂ්‍ය සංගමෙන් දැනට කරගෙන යනවා. ලක්ෂ්මන් මහත්මයා අතරම දැන් පාසල පිළිබඳව කතා බහ කරනකොට පාසල් මාතාව යුතුයකම් තමන්ගේ වගකීම් හරි විදිහට ඉටු කරපු හින්දා තමයි අද ඔබලා වැනි පිරිසක් බිහි වෙලා තියෙන්නේ. දැන් පෙරලා ඔබලා පාසලට තමන්ගේ යුතුයකම් ඉටු කරනවා. ඒ නිසා අපි සඳහන් කිරීමක් කරමු ආදි ශිෂ්‍ය සංගමයක් විදිහට අතරම මොන වගේ කරුණු කාරණාද මොන වගේ ක්‍රියාකාරකම්ද පාසල වෙනුවෙන් සිද්ධ කරන්නේ ඒ පිළිබඳව අපි දැන කියා ගන්න අතරම කැමතියි. ඔව් ඇත්තටම ඔව් චතුරි. ඒ කියන්නේ ඇත්තටම පාසලක බිහි වෙන ආදි ශිෂ්‍යයන්ගෙන් සිදුවිය යුතු ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. හැම ආදිශ්‍ය සාකාවකින් මං හිතන්නේ මේ කරුණු තමයි කෙරෙන්න ඕන. ඒක දෙයාකාරයි. එකක් තමයි ඇවිල්ලා අපි අධ්‍යාපනය ලැබු අපි මේ තත්ත්වයටපත් කරපු පාසලට පෙරලා උදව් කිරීම. නැත්නම් ඒකේ දියුණුවට අවශ්‍ය දේවල් අපිට මේ අවස්ථාවේදී මම හිතන්නේ ඡායාරූප කිහිපයක් දකින්න ලැබෙනවා. අපි කතා බහ කරමු ඡායාරූප නරඹන අතරතුරේ. ඔව්. ඉතින් ඒක දෙයාකාරයි. එතකොට අපි අපේ තියෙන ප්‍රධාන වැඩසටහන් සියල්ලම මේ දෙපැත්තට තමයි විහිදුවලා ලෑසි කරලා තියෙන්නේ. එකක් තමයි අපි පාසලට අවශ්‍ය දේවල් ආදි ශිෂ්‍ය සංගමයෙන් පුළුවන් ආකාරයකට සපයන එක. දෙවෙනි එක අපේ සංගමයේ සමාජිකයන්ට එකතු වීමට තෝතැන්නක් හදන එක. ඊට පස්සේ ඒ කට්ටියන්ගේ සුප සාධනයට අවශ්‍ය කටයුතු වලට උදව් කරන එක. ඊට පස්සේ අපේ ආදි ශිෂ්‍ය සංගමයේ නැවත ප්‍රවර්ධනය වෙන කටයුතු වලට නියැලීම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි අවුරුද්ද පුරාම ඇක්ටිවිටි ගොඩාක් කරනවා. උදාහරණයක් ගත්තොත් එහෙම අපි තෝමියට් නයිට් කියලා ප්‍රසංගයක් කරනවා. ඒක තමයි අපි වසරේ කරන ලොකුම ප්‍රසංගය. ඒකට කොළඹ ඉන්න 300ක් 400කට අධික ප්‍රමාණයක් එනවා. ඊට අමතරව අපි නොයෙකුත් තෝමියන් පැදුර කියලා ඊට පස්සේ සුහදශීලී ක්‍රිකට් නැත්නම් ක්‍රීඩා උත්සව ඒ වගේ ගොඩාක් ඇක්ටිවිටීස් අපි වසර පුරාම කරනවා. ඒ ඔක්කොම කරන්නේ අපේ කොළඹ ඉන්න ආදි ශිෂ්‍ය සංගමයන්ට ආදි ශිෂ්‍යයන්ට එකතු වීමට අවස්ථාවක් හදන එකත් නැවත අලුතෙන් අපේ එකතු වෙන අලුත් ආදිශිෂයන්ට අපිත් එක්ක එකතු වෙන අවස්ථාවක් හදන එක. එතකොට එක කාරණයක් එකතු කරන්න ඕනේ. ඒ අපි කරන වැඩසටහන් වලින් ලැබෙන ආදායම අපි බොහෝ විට යොදවන්නේ පාසලේ කඩයුතු සඳහා. දැන් උදාහරණයක් විදිහට ඔය තෝමියන් නයිට් පැදුර වගේ වගේ ලබාගත් ආදායම අපි අරගෙන දැන් ඔබ ඡායාරූපලින් දිටුවා පාසලේ අපි ලීඩර්ෂිප් ට්‍රේනින් එකක් කරා. ඒ කියන්නේ නායකත්වය පිළිබඳව පුහුණුවක් කරා ගුරුවරුන්ට. ඒ වගේ ඒකෙන් තමයි ඡායාරූප දැක් විදිහට දරුවෝ ඒක පාසල ක්ලීන් කරලා පිරිසිදු කරලා ඒක සූදානම් කරන්නේ. ඒ වගේම අපි දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ අඩුවාදෑම් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙනවා. දැන් මේ සැරේ වන් ටයිම් ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක් අපි යොමු කරලා තියෙනවා. ඒ වගේ අර මෙතුමා කිව්ව ඒ දෙවන්ගේ එකතු වෙන ආදායම අපි බොහෝ සියල්ලම ඇත්තටම යොදවන්නේ පාසලේ සුබ සාධන කටයුතු සඳහා. මොකද ඒක හරි වැදගත් වෙනවා. ඉතින් අර ඒක දෙපැත්තක් win win situation එකක්. මොකද අපිට ලැබෙනවා ආදායම කවුන්ට සතුටක් ලැබෙනවා. ඒ වගේම මේකෙන් අවසානයේ පාසලට ලැබෙනවා. ඔබ දකින්න ඇති ඡායාරූපවල තිබුණ අර මේ අපි එක මේ පරණ පැවිලියන් ගොඩනැගිල්ල ඒක නැවත අලුත් වැඩියා කරන එක තිබුණා. ඔය දැන් දකින්නේ ඇත්තටම ක්ලීනින් කරන විදිහ. ඒ කියන්නේ අපි අර දරුවන්ට කරාට පස්සේ පුහුණුව කරාට පස්සේ මේ විදුහල්පතිතුමා ඇතුළු පිරිසට ඕන්නේ පිරිසුදු කිරීම කටයුතු අපි දින දෙකක වෙනම පුහුණුව පැවැත්වෙන මේ තියෙන පැවිලියන් එක අපේ පරණ පැවිලියන් එකක් තිබුණා. ඒක අපි දැන් නැවතත් තාම මේ මූලික අදවිය තියෙන්නේ සම්පූර්ණයෙන් අලුත් වැඩියා කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙන එක කියන්නේ ඒ වගේම මාස්ටර් ප්ලෑන් එක අපි දන්නා පාසලක් වුණාම මේ සමහරවල් තැන තැන බිල්ඩින් එන්න පුළුවන්. එහෙම නැතු අපි මේ අනිල් කුමාර්ගේ කියලා ජේෂ්ඨ ආකිටෙක්චර් කෙනෙක් මෙතුමත් සමග එකතු වෙලා ඒ දෙන්නම අපේ පාසලේ ආදිශිෂ්‍යතුන් ඉතින් ඕන් එකතු වෙලා මාස්ටර් ප්ලෑන් එක හදනවා. එතකොට බිල්ඩින් හැමදා කවදා හරි දවසක මේක දියුණු වුණාට පස්සේ කොතනද බිල්ඩින් තියෙන්න ඕනේ කියලා අපි හදනවා. ගොඩනැගිලි තියෙන්න ඕනේ. එතකොට අර කාටවත් වෙනස් කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ වගේ වැඩ පිළිවෙල ගොඩක් අපි සිදනවා විශේෂයෙන් පාසල වෙනුවෙන් මෙතුමා කිව්ව ක්‍රියාකාරකම් වලින් ලැබෙන ආදායමත් අපි ඒ සඳහා ප්‍රයෝජන ගන්නවා. ඔව් මම හිතන්නේ මහාචාර්යතුමනි මේ ආදිශිෂ්‍ය සංගමය පිළිබඳව කතා බහ කරනකොට විශාල කාර්යභාරයක් තමන්ගේ පාසල වෙනුවෙන් තමන්ගේ පාසල් දරුවන් වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරනවා නේද? ඔව්. ඒ වගේම තමයි ලක්ෂ්මන් මහත්මයා දැන් ඔබතුමාගෙන් අහන්න කැමතියි. දැන් හෙට දිනේදී බොහොම සුවිශේෂී වැඩ කටයුත්තක් සිද්ධ වෙනවනේ නේද? අපිට ඒ පිළිබඳව ටිකක් විස්තර කියන්නකෝ. ඔව් ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ ආදිශිෂ්‍ය සංගමය 87 ඉඳලා විකාශනය වෙලා අපි වෙනකොට අවුරුදු 35ක් ගෙවිලා. එතකොට හෙට කොළඹදී පැවැත්වෙන අපේ ආදිශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 34 වෙනි වාර්ෂික සභා මහ සභා රැස්වීම. ඉතින් ඒක පැවැත්වෙන්නේ ඇත්තටම කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල් එකේ. මේක පටන් ගන්නවා හෙට උදේ 9:30 වෙනකොට අපි ඊට පස්සේ අපේ ඒ මහ සභාවේ අලුතෙන් පත්වෙන සමාජිකයන් නිලධාරි මඩුල්ල ඒ වගේ ක්‍රියාකාරකම් ගොඩක් එතන සිද්ධ වෙනවා. ඒ වගේම අපේ කොළඹින අනිත් ආදිශිෂ්‍යයන්ට මෙතන එකතු වෙලා අනිත් කට්ටිය හම්බෙන්න කතා කරන්න ඒ වගේ බොහෝ අවස්ථාවන් මේ ඇතුලේ නිර්මාණය වෙනවා. ඉතින් ඒ නිසා මේක හරි වැදගත් අවස්ථාවක් අපේ ආදි තෝමසුවන්ගේ කොළඹ ශාඛාවේ ඉන්න සියල්ලන්ට සහ අනිත් අයටත්. මොකද ඇත්තටම මේක කොළඹ ඉන්න ආදි ශිෂ්‍යයන්ගේ විතරක් එකතුවක් නෙවෙයි. මේකට ඇත්තටම අනිත් ශාඛා හැම එක්කම සහභාගී වෙනවා. මොකද අපි හැමෝම ඔක්කොම එකට ඉන්නේ. අපි කොළඹ නැත්තම් ප්‍රදේශ වශයෙන් වෙන් වුණාට අපි එකම පාසල් මාතාවකගෙන් ඇති වුණු ශිෂ්‍යයන් නැත්තම් ආදි ශිෂ්‍යයන්. ඉතින් ඒ නිසා මේ කොළඹ පැවැත්වෙන මේ උත්සවය අපි හැමෝටම හරිම වැදගත් අවස්ථාවක්. ඉතින් මම කැමතියි මේ වෙලාවේ අපි ඉන්න සියලුම ආදිශිෂ්‍යයන්ට ආරාධනාවක් කරන්න විවෘත ආරාධනාවක් හෙට පැවැත්වෙන මේ කොළඹ පැවැත්වෙන අපේ වාර්ෂික මහා සභා රැස්වීමට පැමිණෙන්න කියලා. ඔව්. ආදි තෝමසුවන් කියන්නේ මේ එක අම්මගේ දරුවෝ ටිකක් නේද මහාචාර්යතුමනි? එතකොට අපිට කියන්නකෝ දැන් අපි සඳහන් කිරීමක් කරමුද විශේෂයෙන්ම ආදි තෝමසුවන් පිළිබඳව කතා බහ කරනකොට අපි ආරම්භයේදීත් කිව්වා රට පුරා ලෝකෙ පුරා වෙහෙදිච්ච බොහෝ පිරිසක් ඉන්නවා කියලා. ඒ ආදි තෝමසුවන් පිළිබඳව අපි මතක් කිරීමක් කරමු. මොකද ලංකාව ගත්තත් ලෝකෙ ගත්තත් ජීවිතේ දිනපු අධ්‍යාපනයෙන් ඉහළට ගිය තනතුරු වලින් ඉහළට ගිය පිරිසක් ඉන්නවානේ. අපි ඕන් පිළිබඳව කතා බහ කරමු. මොකද හෙට දිනේදී මම හිතන්නේ ඕනුත් සහභාගී වෙනවා මේ වැඩ කටයුත්තට. ඕනුත් සහභාගී වෙනවා. මට විශේෂයෙන් මේ සමාවෙන්න ඕන චතනී කවුරු හරිගේ නමක් මේ කියන්නේ අපේ සාන්ත ආදි සෝමසුවන් කාගේ නමක් අතපසු වුණොත් මොකද ඒතර විශාල සිසුන් සංඛ්‍යාවක් අපි බිහි කරලා තියෙනවා. මට නිකන් දැන් මේ වෙලාවේ මතක් වෙනවා උදාහරණයක් විදිහට අපේ යුදහමුදා මාණ්ඩලික ප්‍රධානී හිටපු යුදහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා, ඒ වගේම වර්තමාන අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහත්මයා, ඊළඟට වර්තමාන මේ ලෝ සොසයිටි එකේ ප්‍රෙසිඩන්ට් බාර් ඇසෝෂියේෂන් එකේ ප්‍රෙසිඩන්ට් කෞශල්‍ය නවරත්න, නීති සංගමේ සභාපති කෞශල්‍ය නවරත්න මහත්මයා ජේෂ්ඨ තෝමසුවෙක්, ඒ වගේම api gatto tema obaki wage adhyapana shreshtabidu mahacharyawaru e wage pirisak itnawa kathikacharyawaru innawa ඊළඟට අපි එතනින් හැට ගියොත් කලා ශිෂ්ටය ගත්තොත් දයාන් විතරන වගේ ගායකයෝ සනත් විමල සිරි වගේ නළුවෝ ඊළඟට අපි ගත්තොත් එහෙම හේමාල් රණසිංහ වගේ ජනප්‍රිය මේ තරුණ කට්ටියට ජනප්‍රිය නළුවෝ ඒ වගේ කට්ටියක් බිහි වුණේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඊට අමතරව අනිත් ශිෂ්ට ක්‍රීඩා ශිෂ්ටෙත් ඉන්නවා ඒ රංජිතලා කොන්මැණිය ඉහළ ශිෂ්ට වලට ගියපු කට්ටිය මට මේ වෙලාවේ මතක් වෙනවා තව ගොඩක් පිරිසක් අපිට කාල වේලාව සීමා සහිත නිසා කවුරු හරි ශාන්ත තෝමස්වික් ඉන්නවා නම් මේක නරඹන නමක් කියනවා මේ අමාරු අමතක වුණ සමා වෙන්න ඕනේ ඒ තා විශාල මේ පිරිසක් අපේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් බිහි කරලා තියෙනවා වර්තමානයේ ප්‍රධාන ශිෂ්ට තුනක මම කිව්වා වගේ ඔවුන් සේවයේ නිරත වෙනවා රටට දෙනවා මෙතුමා කිව්වා වගේ S. ජයවර්ධන හිටපු අපේ මහා බැංකුව අධිපතිතුමා ලකී කොඩිතුවක් හිටපු පොලිස්පතිතුමෙක් ඒ වගේ විශාල පිරිසක් තියෙනවා ඒ වගේම DFCC බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීතුමා ලක්ෂ්මන් සිල්වා මහතා ඒ වගේ මට ඉතින් පේලියට කියාගෙන යන්න පුළුවන් මේ ළඟදී මේ මොනක් පොත්පත් සාකච්ඡාවකදී මේ දේ තිබුණා මම එතනදිත් කියුවේ දෙම තමයි යම් කිසි නම් කීපයක් අමතක වෙන්න පුළුවන් ඒ තරම් විශාල පිරිසක් බිහි කරලා තියෙනවා අපි සමහර කට්ටිය නොදන්නවා වුණාට උන් ශාන්ත තෝමස් විද්‍යාලේ බිහි කරපු පිරිස. ඔව් මම මේ කල්පනා කරේ බොහොම ආඩම්බරෙන් තමන්ගේ පාසල ගැන කතා බහ කරනවා කොච්චර වාසනාවක්ද එහෙම කතා කරන්න ලැබුණ එකක් කියලා. ඇත්තටම මේ දැන් ශාන්ත තෝමස් විද්‍යාලය ගැන කතා කරනකොට අපි කිව්වා වසර 150ක දීර්ඝ ඉතිහාසයක් තියෙනවා කියලා. මේ ඉතිහාසයේ සැමරුම් උත්සවයේ විශේෂ සැමරුම් උත්සවය අගෝස්තු 10 වෙනිදා සමරනවා. ඒ නිසා අපි කැමති මේ සැමරුම් උත්සවයේ කොයි විදිහටද පැවැත්වෙන්නේ මේ වෙන විට මොන වගේ සෝදානමක් තියෙන්නේ එදිනට වෙන වැඩ කටයුතු මේ සියලු දේවල් පිළිබඳව අපි දැන කියා ගන්න කැමතියි. ඔය එකේ මේ 150 සමරන්න චතුරී අපි ක්‍රම දෙකක් තියෙන එකක් තමයි මේ ආදි ශිෂ්‍ය සංගම් වලින් කරන වැඩසටහන. දැන් අපි කොළඹ ශාඛාවේ අපේ වැඩසටහන් හෙට අපේ දැන් AGM එක ඉවර වුණත් එක්කම අපි ආරාධනා කරලා තියෙනවා සියලුම මාධ්‍ය ශ්‍රේෂ්ඨයන් පිරිස්වලට. ඒක අපි පොඩි ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් කියලා මාධ්‍ය විදියට මාධ්‍ය වලට ඉදිරිපත් කරනවා මොනවද අපි කරන්න කියලා. අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා ඔය අපි කිව්වර මාස්ටර් ප්ලෑන් එක හදන එක සම්පූර්ණ කරන්න. ඒ වගේම අර පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කරන්න. ඒ වගේම අපි ලොකු අධ්‍යාපන ප්‍රදර්ශනයක් අප සුසස් පෙළ නිසසුන් ඉවර වුණාට පස්සේ හයි එක්ස්පෝ කියලා එක්සිබිෂන් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මාතලේ දිස්ත්‍රික්කයේ ගිහිල්ලා අපි සෙන්ට් තෝමස් විතරක් නෙවෙයි පළාතටම හොඳක් වෙන විදිහට එක්සිබිෂන් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ අපි වැඩසටහන් කිහිපයක් තියෙනවා. ඒ වගේම අපේ ඉතිහාසය පිළිබඳ ලියවන පොතක් අපේ ජ්‍යෙෂ්ඨ ශාන්ත තෝමස් විකුණ ලලිත් කරුණාදාස මහත්මයා මේ දවස්වලදී ලියාගෙන යනවා. ඒක එනවා. ඒ වගේම කෙනෙත් දි සිල්වා කියලා හොඳ බේස් ගිටාර් වාදකයෙක් ලංකාවේ ඉන්න ශාන්ත තෝමස් විද්‍යාලයට මේ අනුබද්ධිතව ඉන්නවා. පාසලේ බිහි කරපු ආදි සමුචික් එතුමා ලස්සන සින්දුවක් හදාගෙන යනවා 150ට අපි ඒකටත් සහයෝගය දෙනවා කොළඹ ශාඛාව වගේ හොකි අපි වගේම හොකි තරඟාවලියක් කියන්නේ අපි දන්නවා දැන් IPL තියෙනවා LPL තියෙනවා වගේ හොකි ප්‍රීමියර් ලීග් තරගාවලියක් අපි පවත්වන්න සූදානම් වෙලා තිනවා මොකද හොකි වලින් තමයි මාතලේ ප්‍රසිද්ධ වෙන්නේ අපිටත් ආසයි මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය දිරන්නේ නෙවෙයි මාතලේට ලොකු මාධ්‍ය ආකර්ෂණයක් කරගන්න ඒ වගේ දෙයක් කරන්න ඒ නිසා හොකි ප්‍රීමියර් ලීග් එකක් අපි හිටපු ක්‍රිකට් නායක චරිත සේනානායක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා ඉතින් මේ වගේ අපි හුඟක් වැඩසටහන් සූදානම් කරලා තියෙනවා ඉතින් අපි ආරාධනා කරන හෙට දිනේ අපේ මහා සභාව අවසන් වූ විගස අපි විනාඩි 15ක් 20ක් ගන්නවා මාධ්‍යයට මේ පිළිබඳව දැනුවත් කරන්න. එතකොට ඔබට ඉදිරි වැඩසටහන දැනගන්න පුළුවන්. ඒ මම කිව්වේ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ පාසලෙත් අපි පහුගිය දවස්වල ගියා විදුහල්පතිතුමා හම්බුණා. උණුත් සූදානම් වෙනවා යහුසලුව අගෝස්තු 10 වෙනිදා ජාතික උත්සවයක් ජාතික මට්ටමේ නායකයින් පාසලට රැගෙන ඇවිල්ලා උත්සවයක් පවත්වන්න 150 වෙනි වසර. ඉතින් අපි හැමෝදිනාම ඒ සඳහා සූදානම් වෙනවා. ඒ සඳහා විවිධ ආදිශ්‍ය සංගම් අපිට සහයෝගය ලබා දෙනවා මේ කොළඹ ශාඛාවට වගේම පාසලටත්. ලක්ෂණ මහත්මයා ඇත්තටම මේ මහාචාර්යතුමා සඳහන් කරා දැන් එක වැඩක් නෙවෙයිනේ වැඩ ගොඩක් වෙනවා වැඩසටහන් මාලාවක් පැවැත්වෙනවා මේ 150 වෙනි මං හිතන්නේ සංවත්සරයේ වෙනුවෙන් අගෝස්තු 10 වෙනිදා විතරක් නෙවෙයි ඊට කලින් පවක් පැවැත්වෙන වැඩසටහන් මාලාවක් තියෙනවා. එතකොට කොහොමද දෙමව්පියන්ගේ වෙන්න පුළුවන් ශිෂ්‍යයන්ගේ වෙන්න පුළුවන් ආදිශිෂ්‍යයන්ගේ වෙන්න පුළුවන් කොහොමද පැමිණීම සහභාගීත්වයේ බලාපොරොත්තු වෙන අපි ඉක්මනින් කෙටියෙන් සඳහන් කිරීමක් කරමු නැවත වතාවක් ආරාධනාවකුත් කරමු. ඔව් ඇත්තටම මේ මහාචාර්යතුමා සඳහන් කරපු පරිදි අපි මේ සියලුම වැඩසටහන් ගොඩාක් කේන්ද්‍රගත කරලා තියෙන්නේ අපේ 150 වෙනි සංවත්සරයේ දෙන අගෝස්තු මාසෙදී. ඉතින් මේ මාසයේ සිදුන දේවල් එක ළඟ දාලා තියෙන අපි හැමෝටම මේකට සහභාගී වෙන්න ලේසි වෙන්න. මොකද අපි කොළඹ ඉඳලා මේ කරන වැඩසටහන් දෙආකාරව තියෙනවා. එකක් තමයි කොළඹ පැවැත්වෙන කීපයක් තියෙනවා. එකක් අපි කිව්වා වගේ හොකි ප්‍රීමියර් ලීග් වගේ එකක්. හැබැයි අපි අධ්‍යාපනික ප්‍රදර්ශන එහෙම නැත්නම් පාසලේ මාස්ටර් ප්ලෑන් එකක් දෙන එක ඒ වගේ පාසලේ කරන්නේ. එතකොට අපි කොළඹ කට්ටියටත් අපි ආරාධනා කරනවා අපේ 150 වෙනි සංවත්සරයේ කොළඹ පැවැත්වෙන උත්සවවලට සහභාගී වෙන අතරතුර මාතලේටත් පැමිණලා ඒකට සහභාගී ලබා දෙන්න කියලා. චතුරි තව එක දෙයක් මතක් කරන්න ඕනේ මේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ කොළඹ ශාඛාවේ වෙබ් අඩවිය www.motacolombo.mota මාතලේ All Thomian Association නේ motacolombo.lk වෙබ් අඩවියට ගියොත් ඔබට මේ පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ අපේ සමාජයේ ඇසෝෂියේෂන් එකට membership එක ගන්නත් පුළුවන්. ඒකත් මතක් කරන්න කැමති කෙටි කාලය තුළදී. ඔව්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඔබත් ආදි තෝමස් වෙක් නම් එන්න එකතු වෙන මේ සියලු කරුණු කරනවලට ඔබට බලන वे पासल योजने क्रमिन मेसियलु देवल वल्ट संबंध में हैकिया वक्त है ना इमने मध्यम सेदी अपित्ते का कदा भाटे के तूने मातले शांत तोमस विद्यालय आदिशिष्यंगी कोलंब शाखावे सभापति महाचार्य चामिंद रत्नायक महात्म्या सह मातले शांत तोमस विद्यालय आदिशिष्यंगी कोलंब शाखावे लेखम वरदत गृह निर्माण शिल्पी लक्ष्मण सेनविरत्न महात्म्या इतिन දෙදෙනාට බොහොම ස්තුතියි අද දවසේදී සංගීත අපේ වැඩසටහනට ආවට ආයිබෝවන් අද දවසේදීත් පැයක් පුරාවට ඔබේ ජීවිතයට වැදගත් වෙන බොහොමයක් දේවල් විශේෂම සාරාර්ථයන් එකතු කරන්නට අපිට හැකියාවක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන් නිසා අපි සෝදානම් වෙන්නේ සංහිඳෙන් සමගන්න. ඒ නැවත දවසක ඔබ මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන. ඔබට සුබ දවසක්. ආයිබෝවන්.